ආයුබෝවන් සුබ උදෑසනක් හැම කෙනෙකුටම අද නොවැම්බර් මාසේ 4 වෙනිදා සිද්දමුල වැඩසටහනත් එක්ක එකතු වෙන එක FM 107 ඔස්සේ අපි අහන ශ්‍රාවකින්ට වගේම VFM නැත්නම් V YouTube නාලිකාව ඔස්සේ සිද්දමුල බලන ඔබටත් අපි ආරාධනා කරනවා මෙතෙන් සිට අපත් සමග එකතු වෙන්න සති අන්තයක් අවසන් වෙලා සඳුදා දවසක් සතියේ අලුත් දවසක ආරම්භයත් එක්ක අලුත් තොරතුරු බොහෝමයක් තියෙනවා කතා බහ කරන්න. ඉතින් මේ තොරතුරු බෙදා හදා ගනිමින් කතා බහ කරන්නට අපි ඔබට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් පුවත්පත් විස්තර නැත්නම් සිරස්තල පිළිබඳව ඔබ අවධානය යොමු කරන්නට පත්තරේ සමග කොහොම වුණත් දැන් තියෙන ඉදිරි දේශපාලන ක්‍රියාවලිය මොකද වෙන්නේ? එන්න එන්න මැතිවරණයට දින ලඟ වෙනවා. ඉතින් වේදිකාව උණුසුම් වෙලා තියෙනවා. විවිධ පක්ෂ විවිධ විදිහට තමන්ගේ මතවාද ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ බලය කාටයයිද, පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගන්නේ කවුද කියන කාරණා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් අපි සිද්දමුල වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. අයිබන් සුබෝදයසනක් ප්‍රියන්ත. අයිබන් සුරයි සුබෝදයසනක්. ඇත්තටම ඔබ කිව්වා වගේ මේ සතිය දේශපාලනික වශයෙන් ඉතාම වැදගත් සතියක්. මොකද මැතිවරණයේ උණුසුම ඉතාම ඉහළ මට්ටමකට යමින් තියෙන මැතිවරණ ප්‍රචාරක වැඩසටහනල අවසාන අදියර දක්වා ගමන් කරන වෙලාවක්. ඒ නිසා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ වගේම මේ රටේ සියලුම දේශපාලන නියෝජිතයින් මේ වෙලාව වෙනකොට තමන්ගේ ප්‍රචාරණ කටයුතු සිද්ධ කරමින් යනවා. ඒ වගේම රටේ වැදගත් තීන්දුව තීරණත් මේ වෙලාව වෙද්දී අරගෙන යනවා. ඇත්තටම සුරාජ පහුගිය දිනවල අපි සති අන්තයක් ගත කළා තමයි ආවේ. සති අන්තය තුළ අපි දැක්ක ගොඩාක් දේශපාලන වේදිකාවේ කතා රාශියකට අපිට ඇහුම්කන් දෙන්නට පුළුවන් වුණා. ඒ වගේම දේශපාලන නායකයින් තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් දැවැන්ත රැලි මාලා ගණනාවක් පහුගිය සති අන්තයේ ක්‍රියාත්මක වුණා. මෙහිදී මේ වෙනකොට නම් සුරජ් වැඩිපුරම දේශපාලනික වේදිකාව තුළ සෙනග ගෙනල්ලා වැඩි රැස්වීම් ප්‍රමාණයක් කරන්නේ වර්තමාන ජනාධිපති තුමා නියෝජනය කරන ජාතික ජන බලවේග. එතනින් එහාට ගියාම සජිත් ප්‍රේමදාස මැතිතුමත්, ඒ වගේම විශේෂයෙන්ම මේ දිනවල රනිල් වික්‍රමසිංහ මැතිතුමා ටිකක් වැඩිපුර සුරජ් මේ දේශපාලන වේදිකාව තුළ හඬ නගන බවක් අපිට පේනවා. එතුමන් තමන්ගේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් රටවටා යන බවක් පේනවා සජිත් ප්‍රේමදාස මහතාටත් වඩා. ඒ නිසා මේ වෙනකොට කතන්දර, ඒ කියන්නේ ආණ්ඩු පැක්ෂයට දැඩි වාක් ප්‍රහාර එල්ල කරමින් ඔහුගේ අදහස් ඉදිරිපත් කරගෙන යන විදිහක් තමයි සුරජ් අපි දකින්නේ. අනිවාර්යෙන් දැන් මොකද ප්‍රියන්ත, දැන් අපි දකින්න ඇත්තටම සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන වේදිකාව ටිකක් තරමක් දුරට පසුබැස තියෙනවද කියලා කොහොමවත් ඉතින් ඒකෙන් අපිට ඡන්ද ප්‍රතිඵලය කියන්න බෑ. මොකද එතුමා තමයි දෙවනියට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී. ඉතින් කොහොම වුණත් දැන් ගෑස් සිලින්ඩරයේ ලකුණින් නැත්නම් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට තරග නොකළත් එතුමා ඒ සඳහා නායකත්වය ලබා දීය කටයුතු කරනවා. දෙවන පෙළ නායකයොත් කිහිප දෙනෙක් ඉන්නවා. මොකද විවිධ පක්ෂ ඒකාබද්ධ වෙලා තමයි ඔවුන් තරග බිමට එන්නේ. හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත් ඒ අතර ඉන්නවා. ඉතින් කොහොමනත් හිටපු ඇමතිවරු, හිටපු මන්ත්‍රීවරු පසුගිය සමයේ රට ආර්ථිකමය වශයෙන් කඩා වැටුණු මොහොතේ කැබිනට් මණ්ඩලයේ කටයුතු කරමින් මේ ආර්ථිකය ගොඩනගන්නට තමන්ට සහය දුන්න පළපුරුදු කළපුරුදු පිරිසක් තමයි ගෑස් සිලින්ඩර් ලකුණින් ඉන්නේ කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ. ඒ නිසා එතුමා නිරන්තරයෙන් කියන්නේ මේ පළපුරුදු කණ්ඩායම ඉන්නේ අපි සතුව. ඒ නිසා අපේ සතුව ඉන්න පළපුරුදු කණ්ඩායම පාර්ලිමේන්තුවට යවන්න. එහෙම නැත්නම් පළපුරුද්දක් නැති අය ගිහිල්ලා මේ තියෙන තත්ත්වෙලු තව පල්ලෙහාට ඇද දමන්නට එපා කියලා. දැන් අපි ඊයේ සමග ජන බලවේගයේ පක්ෂයේ පැත්තෙනුත් ප්‍රියන්ත මේ ඉරාන් වික්‍රමරත්න මහතා කියනවා එහෙම කාරණාවක් මේ ඔවුන්ට බලය දෙන්න මේ එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ මේ. මොකද ජනාධිපතිවරයා ඉන්න පක්ෂෙටම පාර්ලිමේන්තුවේ බලය තියෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ ජනාධිපති වෙන කෙනෙකු පත් වෙනා මේ ආණ්ඩුවේ බලය තව පිරිසකට කරගෙන යන්න පුළුවන්. ඉතින් ආණ්ඩුව කරන වෙච්ච අවස්ථාවත් අපේ දේශපාලන ඉතිහාසෙ තියෙනවා. ආණ්ඩුව කරවන පිරිස ඉන්නේ සමගි ජන බලවේග කියලා තමයි ඉරාන් වික්‍රමරත්න හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණේ. ඉතින් මේ කාරණාත් එක්ක අපිට විශේෂයෙන්ම දැන් මේ වැටුප් වැඩිවීම ගැනත් ප්‍රියන්ත හරි හරියට කතා වෙනවා. හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ඒ සම්බන්ධයෙන් ප්‍රකාශනකුත් කළා.
Anura Kumara Disanayake Janadhipathivaraya sambandhayen prakashanayakut kala. E wage thamai Vijitha Herath amathyawaraya sambandhayen prakashanayakut kala. Ethin kohom unath vyavasthanukoolawa katayutu kirimedi vyavasthave thiyena yam yam adupadu penwa demin hitapu janadhipathi Ranil Wickremesinghe mahathaya වත්මන් ආණ්ඩුවට අභියෝග රැසක් එල්ල කරලා තියෙනවා. එතුම එක අවස්ථාවක් කියනවා ප්‍රියන්ත මේ එන්න අග්‍රාමාත්‍යවරියට මම උගන්වන්නම් ව්‍යවස්ථාව පිළිබඳ පාඩම මගේ පන්තියට එන්න කියලා. ඉතින් ඒ වගේ හරි අපූර්ව දේවල් මේ දවස්වල දේශපාලන වේදිකාවේ නිර්මාණය වෙලා තියෙනවා. අපිට අවධානය යොමු කරන්න පුළුවන් අනුර කුමාර දිසානායක මහතා මහනුවර ප්‍රදේශයේ ජන රැලියකදී අදහස් පළ කරලා තිබුණා මේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව ඒ සම්බන්ධවත් එතුමා දේශපාලන වේදිකාවේ පළ කළ අදහස් වලත් දැන් අපිට අවධානය යොමු කරන්න දැන් එතුමාට සිද්ධ වෙලා තියෙනවනේ කාරණා දෙකක් පිළිබඳ අවධානය යොමු කරන්න එකක් තමයි ආණ්ඩුව නියෝජනය කරමින් එතුමා ජනාධිපතිවරයා එතකොට ජනාධිපතිවරයාගේ කාර්යභාරය ජනාධිපති භූමිකාව ඉදගෙන කරන්න ඕනේ ඊළඟ කාරණාව තමයි එතුමා පක්ෂ නායකයා ජාතික ජනබලවේග එතකොට පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමා තමන්ගේ පක්ෂය මෙහෙවන්න ඕනේ. ඒ නිසා මේ දෙකම මේ භූමිකා දෙකම එතුමා නිවැරදි ආකාරයට කළමනාකරණය කරගෙන ඒ කටයුතු සිද්ධ කරන බවක් අපිට පේනවා. එතුමා ජනාධිපතිවරයා විදිහට කටයුතු කරද්දිත් ඒ වගේම පක්ෂ නායකයා විදිහට කටයුතු කරද්දිත් බොහොම ඉක්මීමකින් එතුමා කටයුතු කරන විදිහක් අපිට පේනවා. ඉතින් අපි බලමු මහනුවර එතුමා ඒ රැලියට සම්බන්ධ වෙලා මොන වගේ ප්‍රකාශයක්ද එතුමා විසින් සිද්ධ කරේ කියලා. දැන් දීර්ඝ කාලයක් මේ රට පාලනය කරපු පාලක කණ්ඩායම් විසින් අපි කවුරුත් දන්නවා මේ රට විශාල බිඳවැටීමකට භාජනය කරපු බව. මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගත්තොත් දුප්පත්භාවයේ පතුලටම ගිලිනු දිස්ත්‍රික්කයක්. මන්ද පෝෂණී, සෞඛ්‍ය අනාරක්ෂිතභාවයෙන් අධ්‍යාපනයේ නේද විශාල ලෙස කඩාවැටු දිස්ත්‍රික්කයක්. මන්ද පෝෂණය පැතුරුණු, සෞඛ්‍ය අනාරක්ෂිතභාවයේ පැතුරුණු, අධ්‍යාපනය අහිමි වුණු විශාල ජනතාව ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. විතරක් නෙමෙයි මේ කඳුකර දෙමළ ජනතාව ඔවුන්ට ඉන්න නිවහනක් නැතුව දරුවන්ට අධ්‍යාපනයක් නැතුව හරියමං ආහාර වේලක් නැතුව හරියමං සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නැතුව තමන්ට කියලා මාතෘභූමිය ඉඩමක් නැතුව විශාල වේදනාවකට පත්වෙන ජනතාවක් ඉන්නවා. හැබැයි ඒ ජනතාව ඡන්ද දීලා නායකයෙක් පත් කරගත්ත දීර්ඝ කාලයක් තිස්සේ නායකයන්ට එහෙම ප්‍රශ්න තියෙනවද? නැහෙනි. පොතකලට ගියොත් බලා ගන්න පුළුවන් ප්‍රශ්න. නේද? එහෙමනි. එනිසා මොකද්ද වෙලා තියෙන්නේ? ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරන. ජනතාව හැමදාම දුප්පත්භාවයේ පතුලට හෙළන. එහෙත් පාලකයන් ජීවිතය ඉතාමත් හොඳින් ගත කරන පාලනයන් තමයි ගොඩනැගිලා තිබුණේ. හැබැයි ඔහුගේ ජනාධිපතිවරණයේ පළමු වතාවට මේ රටේ ජනතාව එකතු වෙලා ආණ්ඩුවක් හදලා තිනවා. ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කරන ආණ්ඩුවක්. ඒක ජනතාවගේ ආණ්ඩුවක්. ඔව් ප්‍රියන්ත මේ දැන් ඇත්තටම මේ කතාව කරන්නේ මහනුවර නෙමෙයි නුවරඑළිය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ. මොකද එතුමයි නුවරඑළිය දිස්ත්‍රික්කයටත් ගමන් කරලා තිබුණේ. ඉතින් කොහොම වුණත් වැඩ කරන ජනතාවගේ දැන් වතුකරේ ජනතාවගෙත් වැටුප් පැඩි කරන්නට බලාපොරොත්තු තියෙනවා කියන කාරණාව කිව්වා. ඒ වගේම අයවැය ඉදිරිපත් ක්‍රියා කරාට පසුව මේ ඉදිරි අයවැය තුලින් තමයි වැටුප් පැඩි කිරීම සිදු කරන්න කියන කාරණාව එතුමා සඳහන් කරන්නේ. ඔව් සුරජ් ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තම සුරජ් අපි දේශපාලනික වශයෙන් බැලුවම මේ වතුකරේ ජනතාව ගැන හැමදාම කතා කරනවා මැතිවරණයක් කිව්වා. හැබැයි මේ වතුකරේ ජනතාවගේ පඩි වැඩිවීමක් හෝ එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමක් හෝ සිද්ධ වීම කොයිතරම් දුරට සාධනීය වෙලා තියෙනවද කියන එක පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඔව්. මොකද හැම කාලෙකදීම මේක කතා කරාට දැන් ඔබට මතක ඇති පහුගිය කාල පරිච්ඡේදයේ මනුස්ස නානායක්කාර ඇමතිවරයා කංකරු ඇමතිවරයා විදිහට ඉඳද්දී 1700ක පඩි වැඩි කිරීමක් කරන්නට මූලිකත්වය අරගෙන කටයුතු කරද්දී වතු හාම්පුතුන්ගෙන් මේ පිළිබඳව දැඩි විරෝධයක් ඇවිල්ලා ඒකත් සාමාන්‍ය මට්ටමට හැමම වියකිලා ගියා. ඒ වගේම තමයි මේ වතුකරේ ඉන්න ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවන්නට ඇත්තටම අපි තාමත් ඔවුන් ජීවත් වෙන ඒ ආකාරය පිළිබඳ බැලුවම අපිට තාම තියෙන්නේ මේ අපේ රටද කියන හැඟීම. ඒ නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම හැමදාම මැතිවරණ වේදිකාවට සීමා වෙච්ච දෙයක්. සුරජ් මේකේ විශේෂත්වයක් තියෙනවා මේ ජනාධිපතිවරයා මේ වතුකරයට ගිහිල්ලා කතා කරන එකේ. දැන් අපි මීට කලින් විශේෂයෙන්ම දැක්කේ පක්ෂ කීපයක් එහෙම නැත්නම් වෘත්තීය සමිති කීපයක්නේ මේ බලය අතට අරගෙන කටයුතු කරනවා දැක්කේ. හැබැයි මේ වෙලාව වෙනකොට ජාතික ජනබල වේගයත් ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන බවක් පේනවා. ඒ නිසා මෙවර මැතිවරණයේදී මොකද පහුගිය මැතිවරණ දෙකේම ඔබ දැක්කා මේ වතුකරේ ජනතාව
වැඩි පුරම ඡන්දෙ දුන්නේ කාටද කියන එක පිළිබඳ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි වතු කරේ ඡන්ද වැඩි පුරම ගියේ නුවරළි දිස්ත්‍රික්කයේ සහ බදුල දිස්ත්‍රික්කයේ සමහර දෙමළ ජනතාව වැඩිපුර ඉන්න ප්‍රදේශ සුරාජ් විශේෂයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් උනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ කරගත්ත ඒ සන්දානයට මොකද මෙන්න මේ කාරණා පිළිබඳව අපි විමසිලිවත්ව කටයුතු කළ යුතුයි මොකද මේ වෙලාවේදී අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිවරයා විදිහට ඉන්න වේලාවක නම් එතුමට පුළුවන් නම් ඇත්තටම මේ වතු කරේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න දැන් අපි දැක්ක බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඒ වතු වලින්ම අපේක්ෂිකාවකුත් ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් අපි මේ වෙලාවේදී මේ කරගෙන යන වැඩපිළිවෙල සාර්ථකව කරගන්නට විශේෂයෙන්ම වතු කරේ ජනතාව ඔබත් මාත් දන්න කාරණාව ඔවුන්ගේ ජීවන තත්ත්වය කොතනද තියෙන්නේ කියන එක පිළිබඳ ඉතින් ඒවා හොඳට සංවිධානාත්මකව ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටවන්න පුළුවන් නම් හරි හොඳයි සුරා අනිවාර්යයෙන්ම තින් ඔය අතරේ ප්‍රියන්ත දැන් අර මාලිමාව ලැබපු ජයග්‍රහණේ ප්‍රතිඵල මේ වන විට දේශපාලන භූමිය තුල දැක ගන්නට ලැබෙනවා කියලා තමයි හරිනි අමරසූරියා ග්‍රාමාත්වරිය සඳහන් කරන්නේ ඇයි කියන්නේ ලබන පාර්ලිමේන්තුවේදී තේරී පත්‍ර කිසිදු මන්ත්‍රීවරයෙකුට වරප්‍රසාද ලැබෙන්නේ නැහැ වරප්‍රසාද හිමි වෙන්නේ නැහැ කියලා දැන් ගම්පහ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් තමයි අග්‍රාමාත්‍රිය මේ බව සඳහන් කරන්නේ දැන් මේ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දෙනවද නැද්ද කියන තීරණේ මන්ත්‍රීවරු තේරී තෝරාපත් කරගන්නේ ග්‍රාමීය මට්ටමින් ජාතික දේශපාලනට එන්න ජනතාව රටේ එතකොට ඔවුන්ගේ දිස්ත්‍රික්ක නියෝජනය අනුව ඔවුන් කොළඹ දිස්ත්‍රික්කේ වුණාක් නෙමෙයි යාපනයේ දිස්ත්‍රික්කයේ මඩකලපුව අම්පාර විවිධ ඈත දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඔවුන් පාර්ලිමේන්තුවට එන්න ඕනේ ප්‍රියන්ත දැන් එතකොට ඔවුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම තුළ දැන් එහෙම අහිමි කරන්න එක වරම පුළුවන්ද පාර්ලිමේන්තුවේ තවමත් තියෙන පැරණි ව්‍යවස්ථාව ඒ ව්‍යවස්ථාවට අනුව ලැබෙන්න ඕන ලැබිය යුතු වරප්‍රසාද දීමනා ආරක්ෂාව මේ සියල්ල පාහේ තවමත් ක්‍රියාත්මක වන්නේ දැන්ට ඔවුන්ට පවා රජය කරගෙන යන්නට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්නේ මේ ව්‍යවස්ථාව හරහා. ඒ ව්‍යවස්ථාවට එක්ක සංශෝධන එකතු කරන්න ඕනේ. අලුත් පනත් කෙටුම්පත් ගෙන එන්නට ඕනේ. එහෙම නැත්නම් ව්‍යවස්ථාව වෙනස්ම විදිහට වෙනස් වෙලා එන්න ඕනේ. ඉතින් මේ සිලුවේ පාර්ලිමේන්තුව තුල කෙරෙන්නේ අනිවාර්යයෙන්. දැන් සුරජ් ගත්තම මේකෙදි පාර්ලිමේන්තුවේ තමයි මේ හැම තීන්දුව තීරණයක්ම අරගෙන තියෙන්නේ. සමහර ඒවා සුරජ් සරල බහුතරයකින් සම්මත කරගෙන ව්‍යවස්ථාවට සංශෝධන එකතු කරන්න පුළුවන් සමහර ඒවා අනිවාර්යයෙන්ම තුනෙන් දෙකක බලයක් එක්ක තමයි සංශෝධනය වෙ යුතු මේවා ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පිළිබඳව ව්‍යවස්ථාවේ තියෙන කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි විය යුතු වරප්‍රසාද තියෙනවා. මොකද සුරජ් අපි දන්නවා අපේ රටේ 2,85,00,000 ජනතාව නියෝජනය කරන්නේ 225 දෙනෙක්. එතකොට 25 දෙනා කවුද කියන එක පිළිබඳව නෙවෙයි ගැටලුව තියෙන්නේ රටේ ජනතාව තෝරාපත් කළ එවන මේ කණ්ඩායමට වගකීමක් තියෙනවා. අපි දන්නේ සාධනීයව ගත්තොත් එහෙම මීට කලින් මේවා ඉෂ්ට වුණාද නැද්ද කියන එක පිළිබඳව අපි කතා බහ කරන්න යන්නේ නැහැ. නමුත් මේ මහජන නියෝජිතයෙක්. එතකොට මේ මහජන නියෝජිතයෝ හැල්ලුවට ලක් කළා මහජන නියෝජිතයා කියන පුද්ගලයා පිළිබඳව ජනතාව අතර ඇති කරන මේ පහත් ඒ කියන්නේ ජනතා නියෝජිතයා කියන පුද්ගලයා දැන් හොරෙක් බවට පත් කරලා නැති තියෙන්නේ. මේ රටේ හැම දේශපාලඥයෙක්ම හොරු නෙවෙයි සුරත් ඇත්ත කතාව ගන්න. අනිවාර්යයි. එමෙ ඇති අතලොස්සක් ඇති එක පිළිබඳව වෙනම හොයලා බලන්න ඕනේ කාරණා. සහ මේවා මේ උසාවියකින් ඔප්පු වෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ අනුව ඒ අදාළ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය හෝ කවුරු හෝ මේ හොරු කියන උදවියට පත් වෙන උදවිය අනිවාර්යෙන්ම මේ සැක සහිත නෙමෙයි මේ හොරු බවටම නම් කළා. දැන් සුරජ් ගත්තොත් අපි අහලා නැහැ තාම. අහලා නැහැ තාම. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගත්තොත්. ඔහු කොහොමද හොරගම් කරන්නේ? දැන් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉස්සරනම් අවුරුද්දට ප්‍රතිපාදන වෙන්නේ. අපි ගත්තොත් එහෙම ලක්ෂ 100ක් කියන්නේ සුරජ්. ඒ ලක්ෂ 100 ප්‍රතිපාදන යන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා හරහා. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයාට වෙන් වෙන ප්‍රතිපාදනවල වගකීම යුක්ත බවට පත් වෙන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ප්‍රාදේශීය ලේකම්වරයා. ඔහුගෙන් තමයි මේක ගමට යන්නේ. දැන් පහුගිය දවස්වල අපි දැක්කා මේ ඒ හිටපු මන්ත්‍රීවරුන්ට වෙන් වුණ මුදල් සියල්ලම ලිස්ට් අරගෙන ප්‍රාදේශීය ලේකම්වරයාට ඒ බඩු බාර දුන්නා. හැබැයි මේ මන්ත්‍රීවරුන්ට ඒක බෙදන්නවත් පුළුවන්කමක්
ලැබුණේ නැහැ. ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නත් පුළුවන් කමක් ලැබුණේ නැහැ. එතකොට මම දන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කොතනින්ද මේතනින් සල්ලි ටිකක් අදින්න පුළුවන් කියලා. මොකද ඒක සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණයක් කරා නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කරා යන්නේ. ඉතින් එහෙම තියෙද්දි අපි හැම කෙනාටම මේ හොරු කියන ලේබලේ අලවණ එක කොයිතරම් දුරට සාධාරණද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඔන්න සුරජ් ඇමතිවරුන්ට යම් යම් කාරණා පිළිබඳව චෝදනා එල්ල වෙන එක නම් සැලකිය යුතුයි. මොකද ඒක පිළිබඳ හොයලා බලන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගත්තම වරප්‍රසාද කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අම්පාරේ ඔබතුමා කිව්වා වගේ සුරජ් අම්පාරේ මන්ත්‍රීවරයාට දවස් පහ ඩේලි එන්න බෑ කොළඹට පාර්ලිමේන්තුව යන්න. මොකද අම්පාරේ මන්ත්‍රීවරයාට කොළඹ ගෙදරක් නැත්තම් අපේ රටේ ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනම නිවාස සංකීර්ණයක් හදලා දීලා තියෙනවා. ඒකට ඒක සුඛෝපභෝගී නෑ. ඒ නිවාස සංකීර්ණය ඔහුට අවකාලිකව ඒ දවස් පහේ රැඳිලා ඉඳලා ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන්. නමුත් දැන් අර අම්පාරේ ඉඳලා එන කෙනාට මේක නොලැබුණොත් කොහොමද සුරජ් ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඔහුගේ ජනතාව වෙනුවෙන් ඔහු කොහොමද කතා කරන්නේ කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මේක අතීතයේ ඉඳලා අපේ රටේ දේශපාලනය තුළ ක්‍රියාත්මක වෙච්ච දෙයක්. එතකොට අමාත්‍යවරුන්ට හම්බෙන නිල නිවාස පිළිබඳව නම් අපි කතා බහ කළ යුතු නැහැ. ඔවුන්ට නිවසක් කොළඹින් නැත්නම් ඔවුමුත් අමාත්‍යාංශවල වැඩ කළ යුතුයි සුරජ්. ඒ නිසා ඒවා පිළිබඳවත් අවධානය යොමු කරලා මේවා මේ එකපාර වෙනස් කරන්න පුළුවන් ඒවා නෙවෙයි අපේ රටේ පාරම්පරික මේවා සිද්ධ වෙලා තියෙන දේවල්. එතකොට අපි අපේ විවස්ථාව සම්පාදනය කරපු දවසේ ඉඳලම මේවා ක්‍රියාත්මක වෙලා තියෙන තේ නිසා අපි මේවා නෙවෙයි අපේ රටට දැන් තියෙන ලොකුම ගැටලු. අපි ගත්තොත් එහෙම ඒකේ වියදමයි අපිට සාමාන්‍ය මේ වෙලාවේදී ආදායම මේ වියදම් පරතරයට වැඩි ඒකට මේකෙන් ලබා දෙන කොච්චර දායකත්වයක්ද දෙන්නේ කියන එක පිළිබඳ හොයලා බලලා අපි කළ යුත්තේ සුරජ් නිෂ්පාදන ආර්ථිකයක් මේ රට ගොඩ නැගීමයි. ඒක තමයි අපිට කරන්න තියෙන දේ රටක් විදිහට. ඒ නිසා ඔය කියන ඒ වගේන් කොච්චර දුරට ආර්ථිකයට බලපෑමක් වෙනවද කියන එකත් ගැටලුවක් තියෙනවා. ඔව්. දැන් කොහොම වුණත් 2015 ත් අපි දකින්නවනේ මේ හොරු අල්ලන්න එනවා ආණ්ඩු කිහිපයක්ම දැන් මේ වගේ පොරොන්දු දුන්නා. දැන් ඉතින් වර්තමාන ආණ්ඩුවත් හොරු අල්ලනවා කියන ටැග් ලයින් එක නැත්තම් මේ හේතු පාටය කියාගෙන තමයි දේශපාලන නවතින උනේ. දැන් කොහොම වුණත් දින 4කට වැඩි කාලයක් ප්‍රියන්තව ගත වෙලා තියෙනවා. දැන් ඔන්න අවස්ථාව තියෙනවා. හැබැයි දැන් අග්‍රාමාත්‍යවරිය ඔය කියන අතර කියන්නේ 14 වෙනිදා පස්සේ අපි පාර්ලිමේන්තුව සුද්ධ කරනවා. හොරු අල්ලනවා. හොරු දැන් බයේ ඉන්නවා. ඉතින් ඒ නිසා හොරු පරිස්සම් වෙලා ඉන්න මේ ඔය වගේ කියන කාරණා කිහිපයක් පහුගිය දවස්වල දේශපාලන වේදිකාව තුළ සුරජ් මට ගැටලුවක් තියෙනවා. අග්‍රාමාත්‍යතුමියගේ ඒ චේතනාව හරි පරිසුදුයි ගැටලුවක් නැහැ. හැබැයි සුරජ් මේ හොරු අල්ලන එක කරන්න ඕනේ කොතනින්ද? හොරු අල්ලන එක යාන්ත්‍රණය මොකද්ද? දැන් අපි ගත්තොත් එම හොරා කියලා දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එම මිනිස්සු කටවහරට හොරා කියලා කිව්වට හොරා හොරකම් කළා තියෙන්නේ මොකද්ද? කොහෙන්ද මේක ඔප්පු වෙලා තියෙන්නේ? නේද? දැන් අපි ගත්තොත් එම උසාවියකින් වරදකාරයෙක් වෙලා තියෙන්න එපා පුද්ගලයෙකුට අපිට චෝදනාවක් කරන්න. එතකොට දැන් මේ යන්නේ එහෙමනම් තමන්ට ඕනි විදිහට අධිකරණය හැසිරවීමටද නේද? දැන් අධිකරණයෙන් මේ විය යුත්තේ. ඔව්. හරි. එතකොට නඩු දානවා. ඊට පස්සේ නඩු අහනවා. නඩු අහලා වැරදිකාරයා වුණොත් අපිත් පිළිගන්න මොහු වැරදිකාරයෙක් කියලා ජනතාව විදිහට. හැබැයි ඔහු උසාවියකි. වරදකරුවෙක් කරන්නේ නැතුව ඔහු කොහොමද හොරෙක් කියලා කියන්නේ? ඒ නිසා මේ ආපු හැම කෙනාම හොරු නෙවෙයි. මම මුලින් කිව්වා වගේ මේ ඉන්න හැම කෙනාම හොරකම් කරන අය නෙවෙයි. බොහොම පාරිශුද්ධව දේශපාලනය කරපු අය ඉන්නවා අපේ රටේ. කීර්තිමත් දේශපාලන නායකයෝ ඉන්නවා ඒ විදිහට. ඉතින් මේ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. ජනතාව විදිහට ජනතාව දන්නවා තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා මොනවද කරේ ගමට, මොනවද හොරකම් කරලා තියෙන්නේ. ඒ පිළිබඳව ගමේ යන ජනතාවට යම් කිසි දැනුමක් තියෙනද ඉස්සර වගේ නෙවෙයි සුරත් මන්ත්‍රීවරයා පිළිබඳව ඔයලා බලන්න. ඒ නිසා දැන් ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්න ජනතාවට පුළුවන්. දැන් ජනතාව සැදී පැහැදී ඉන්නවා 14 වෙනිදා ඔවුන්ගේ නියෝජිතය පත් කරගන්න. ඔවුන්ට දැන් මේ කාරණා වෙනයි සුරජ් ගමට ගියාම ගමේ මිනිහන්නේ අපි මල ගෙදරට ආවේ නැහැ, අපි දහන ගෙදරට ආවේ නැහැ, අපි මගුල් ගෙදරට ආවේ නැහැ, එහෙම නැත්නම් අපේ අවුරුදු උත්සවයට ආවේ නැහැ. එහෙම එකක් තමයි ගමේ ඉන්න අපේ ජනතාවට තියෙන්නේ. ඒ නිසා ඒක
මොනවාගේ තීන්දුව తీරන ජනතාව ගනේද කියන එක පිළිබඳ අපිට තව දවස් කීපයකින් බලගන්න ඕන. ඔය ප්‍රියන්ත කියන වගේ දැන් ඔය මලගේවල් මගුල්ගේවල් දාන එක දැන් මේ මේවා ගමේ ඉඳලා පාර්ලිමේන්තු සතිය ක්‍රියාත්මක වෙන සතියක නම් ඉතින් දුරබැහැර මන්ත්‍රීවරයෙක්ට මේ වරප්‍රසාද තීබිය යුතුයමයි වාහනයක් තියෙන්න ඕනේ නේද? මොකද මේ ගමට ගිහිල්ලා එන්න ඕනේ නැවත පහුදා පාර්ලිමේන්තුවට. දැන් පාර්ලිමේන්තුව නොයා බෑ. උත්තරීතර පාර්ලිමේන්තුවට ජනතා ඡන්දෙන් තෝරාපත් කරන්නේ නීති සම්පාදනය කරන සුරජ්ට එකතු කිරීම. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කවදා සුරජ් නිල වාහනයක් හම්බ වෙන්නේ නැහැ. නිල වාහනයක් දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මීට කලින් තිබුණේ සුරජ් බලපත්‍රයක් ලබා දෙනවා ඩියුටි ෆ්‍රී එකට. ඒ කියන්නේ ආනයනය කරන්න පුළුවන් විදියට වාහන. එතකොට වා කොයිම වෙලාවකදවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නිල වාහනයක් රජයෙන් ලබා දීලා නැහැ. මොකද හිමි නැහැ. ඔහුට තියෙන පැකේජ් එකක්, ඔහුගේ පඩිය, ඊට පස්සේ ඔහුගේ සේවකයන් නඩත්තු කිරීම, කාර්යාලය නඩත්තු කිරීම මේ වට දෙන්නේ පැකේජ් එකක්. ඒකෙත් ඉතාලම හිම සැලකිය යුතු මොදලක් නෙවෙයි හම්බ වෙන්නේ. මේක මේ හිම ලේසියෙන් මාසයක් දේශපාලනය කරන්න පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි. ඒ නිසා ඒ පිළිබඳවත් දැන් පාර්ලිමේන්තුවට එම්ඩින් අයත් හොඳට අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි මේ මහජන නියෝජිතයන් කියන එක මෙරටට ඉතාම වැදගත්. අපේ ආන්ත්‍රණය තියෙන මහජන නියෝජිතය හරහා සියලු දේවල් වෙන්න. ඒ නිසා මහජන නියෝජිතය කියන කාරණාවේදී අපි වඩාත් සැලකිලි මත් විය යුතුයි. ඔව්. දැන් අපි අග්‍රාමාත්‍යවරියගේ කතාව අහන්නට තිබුණත් අපි ප්‍රවෘත්ති ප්‍රකාශයට යන්න වෙලා තියෙනවා. අපි ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව අග්‍රාමාත්‍යවරියගේ හඬපටේ අහගෙනම සිද්ධමුල්ල වැඩසටහනත් එක්ක අලිත් එකතු වෙමු. අපේ රට තුල කවුරුවත් අත ඇරලා යන්න පුළුවන් ගමනක් නැහැ කියන තැන ඉඳගෙන තමයි අපි මැදිහත් වෙන්නේ. සියලු දෙනාම පිළිගන්න ගරු කරන සමාජයක්, සියලු දෙනාටම සාධාරණයේ ඉෂ්ට වෙන සමාජයක් තිබිය යුතුයි කියලා. ඒ නිසා තමයි කාන්තා ව්‍යාපාර තුල සමාජ සාධාරණත්වයත් සමානාත්මතාවයත් අතිශයින්ම වැදගත් වෙන්නේ. මොකද ඒගොල්ලෝ දැන් දන්නවා අර පරණ දේශපාලන සංස්කෘතිය තව දුරටත් අදාළ නැහැ. ඔවුන් දේශපාලනය කරේ අතිශයින්ම පෞද්ගලික හේතු වලට නම් ඒක තව දුරටත් කරන්න බැහැ කියන එක ඔවුන් තේරුම් අරගෙන කට්ටියක් අයින් වෙලා තනි තනිව අතිශයින්ම පුද්ගලික පටු න්‍යාය පත්‍රයක් වෙනුවෙන් නෙවෙයි රට දුවන්නේ, ජාතික සැලැස්මක් අනුව, ජාතික ප්‍රතිපත්ති අනුව සහයෝගයෙන් සාමූහිකත්වයෙන්. ඒක දරා ගන්න බැරි අයට අරහෙ මෙහෙන් කියන කතාවලට අපි උත්තර දෙන්න කාලේ නාස්ති කරන්නේ. ඒගොල්ලොන්ගේ වැඩ, ඒගොල්ලෝ විපක්ෂය හදන්නනේ දඟලන්නේ. හැබැයි මේක හොඳ ආරම්භයක්. අපි මෙතන කරන්නේ ඔලු ගෙඩි මාරුවක් විතරක් නෙවෙයිනේ. අපි ගුණාත්මක වෙනසක් වෙනුවෙන් වැඩ කරන්නේ. ඒ නිසා අපි ඒක ක්‍රමානුකූලව හදාගෙන යනවා. ඔව්. විරාමෙන් පසු අපි යලිත් සිට මුලවට සහවත් එක්ක එකතු වෙන්නේ. දැන් ඒ අතරේ ප්‍රියන්ත අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහජන නියෝජිතයෙකු කලක් පළාත් සභාව නියෝජනය කරපු, නගර සභාව නියෝජනය කරපු, පළපුරුදු කලපුරුදු කෙනෙක් විදිහට වැඩ කරපු මන්ත්‍රීවරයෙක් සහභාගී වීමට නියමිතයි. ඒ වගේම මේකේ විශේෂත්වයක්ත් තියෙනවා. ඔව්. ඒ විශේෂත්වය තමයි පහුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම දේශපාලනය තුළ කතා මවපු පුද්ගලයෙක් ඉන්නේ. බන්දුල ගුණවර්ධන නැත්නම්. බන්දුල ගුණවර්ධන කියලා කිව්වම දේශපාලනය තුළ ටිකක් කතාබහට ලක් වෙච්ච චරිතයක් විසුරන්. ඒතරේ බන්දුල ගුණවර්ධන කියන දේශපාලඥයා දේශපාලනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කිරීමේ හෝමාගම ආස. ඒතරේ පහුගිය මේ දේශපාලන යම් යම් හැලහැප්පිලින් එක්ක බන්දුල ගුණවර්ධන මැතිතුමා ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා කිව්වා. එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම ආසනේ සංවිධායක ධූරය ලබා දුන්නා නවකයෙකුට. නවකයෙක්මයි කියන්න බෑ, ඔහු නීතිඥවරේ. ඒ වගේම ඔහු පළාත් සභාව නියෝජනය කරපු කෙනෙක්, බස්නාහිර පළාත් සභාව ජනක වැලිවත්ත. ඉතින් ඔහු තමයි අද දවසේ අපිත් සමග අත්ල් බැඳ ගන්නට බලාපොරොත්තු වෙන්නේ සිද්ධමුල්ල අවසන් විනාඩි කීපය තුළ. ඔව්. දැන් ඔය අතරේ මේ ඔහුට හොඳ අවස්ථාවක් නේ ප්‍රියන්ත, ඔයා කියනා වගේම දැන් බන්දුල ගුණවර්ධන මාත්‍රය හොමගම ආසනය නියෝජනය කරත් මෙවර ඉදිරිපත් වන්නේ නැහැ. ඒ වගේම සමග ජනබල වේගයේ පක්ෂයට හොමගම ආසනිය තුළ වැඩ කරපු එරන්ද වැලියන්ගේ වැලියන්ගේ මෙවර පාර්ලිමේන්තුවට ඉල්ලන්නේ නැහැ. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු රංගාභේසිංහ මහත්තයත් ගෑසින් ලකුණින් මේ හොමගමට ඉල්ලන්නේ නැහැ. ඉතින් දැන් ජනක වැලියවත්ත මහතාට හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද දැන් ඕකේ යම් කිසි මේ ඡන්ද කොටසක් වාසුදේව නානායකර මහතාට. ඒ වගේම සුරජ් පහුගිය ජනාධිපතිවරණයේදී හෝමාගම ආසනේ
සාමාන්‍ය වාමාංශික ආසනයක් නාම රාජපක්ෂ mantri ඒ කියන්නේ අපේක්ෂකතුමාටත් වඩා වැඩිපුර ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්ත දිලිප් ජයවිරම දිලිප් ජයවිරම කොමගම ආසනය ඉතින් මේවා මේ ආසනයක් විදිහට අර වෙදිලා යන නේද වැඩි ඡන්දදායක සංඛ්‍යාවක් ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ආසනයක් තියෙන ජනක වැලිවත්ත මහතාට හොඳ කලදසාවක් උදා වෙන්නත් පුළුවන්ද නිවැරදිව ඉදිරි ගමන් මග හරියටම තෝරගත්තොත් යන්න දිශාව ඉතින් කොහොමුණත් අපි දැන් ඔය කලපුරුදු පළපුරුදු කතාවත් එක්ක මේ දවස්වල මේ වැඩියෙන්ම කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාන් ඉතින් දැන් එතුමා මේ පෙරේදා දිනයේදී මේ තරුණ තරුණියෝ ටිකක් එක්ක මේ චිත්‍රපටයක් බලන්නට යනවා මේ කොළඹ ඉතින් මේ බලන අතරතුරේ මේ තරුණ තරුණියෝ ටික මේ ඒ වගේම මාධ්‍යවේදීනොත් මේ හිටපු ජනාධිපතිවරයාගෙන් යම් යම් ප්‍රශ්න අහන්න ගන්නවා. ඉතින් ඒ ප්‍රශ්න අහගෙන යනකොට ඉතින් ප්‍රියන්ත ඉතින් අපි ගියත් එහෙමනේ එකක් කියනකොට එකක් අහනවා ඉතින් දැන් හරි හරියට දැන් මේ එතුමත් මේ මේවට උත්තර දෙනවා. දීලා කියනවා මේ පළපුරුදු කණ්ඩායම අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට එක මේ රනිල් වික්‍රමසිංහ මහතා ඒ තරුණ පිරිස සහ මාධ්‍යවේදීන් සමග සුහදව කතා බහ කරපු හඬපටේ හිටපු ජනාධිපතිතුමා මේ සිකුරාදට චිත්‍රපටියක් බලනවා ඒක තාමත් බලනවද දැන් ඉතින් ඕන දවසක බලන්න පුළුවන් ප්‍රශ්නයක් ඒ කියන්නේ දැන් ඉස්සරහට වඩා නිදහස වැඩිද දැන් ඉතින් තියෙන නිදහස කොහොමත් ඉතින් ඒ කාලෙත් බැලුවද තුමාට සැරයක් දෙසරයක් විතර බැලුවා බැරි වෙලාවත් මේ පාර්ලිමේන්තු මැතිවරණේ ඉවර වෙලා පාර්ලිමේන්තුවට පත් වෙච්ච මන්ත්‍රීවරයෙක් කිව්වොත් මම ඉල්ලාස් වෙලා ඔබතුමාට දෙනවා ඔබතුමා කොහොම හරි එන්න කියලා එනවද මං අහන්නේ මන්ත්‍රයෙන් ඔයා මගේ හතුරෙක්ද කියලා. ඒ කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තු යන්නේ එක කියන්නේ සිය දිවි නසා ගැනීමක් ලෙසද සලකන්නේ? නෑ දැන් පම් පාර්ලිමේන්තු ඉතිය ඇති. මම හිතන්නේ දැන් අපේ මේ සිලින්ඩරෙන් එහෙම අලුත් කණ්ඩායමක් ඇති කරන්න ඕනේ. මොකද මේ අය විතරයි අද රටේ පළපුරුදු අය ඉන්නේ. ආණ්ඩුවේ කවුරුවත් නෑ පළපුරුදු අය. ඉතින් මේ අය දැන් අවුරුදු 3-4ක් වැඩ කරා. කවුරුත් නැති වෙලාවේ මට උදව් කරා මේක අවුරුදු 2කින් හරවා ගන්න මං හිතන්නේ ලෝකේ ශීඝ්‍රයෙන්ම මේ විශේෂයෙන් බංකොලොත් බායෙන් පිට වුණ රට තමයි ලංකාව. ඉතින් මේ යන විදියට කොහේ යයිද කියලා අපි දන්නේ නැහැ. මේගොල්ලෝ හරි කිසිම පළපුරුද්දක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් පළපුරුද්දක් නැති අය දාලා તો කොහෙද යන්නේ? මේගොල්ලේ අනාගතය එහෙම බාර දෙනවද? මං අහන්නේ බස් එකේ ලෝන ඩ්‍රයිවර්ටයි ලයිසන් එකක් තියෙන. මේගොල්ලේ ලයිසන් එකක් නැහැ. ඉතින් අර KDU බස් එක වාගේ KDU බස් එක වාගේ පෙරලන්න පුළුවන්. ඒ නිසා තමයි මං කියන්නේ දන්න අය පළපුරුද්දා යවන්න පාර්ලිමේන්තුවට. අනේ ඒකයි කරන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ දැන් ඒක අරගෙන කරන්නේ. එහෙම අය ඉන්නවා නම් ප්‍රශ්නයක් ඇති වුණොත් උදව් කරන්න පුළුවන්. මං අහන්නේ මේ නුපුරුදු අයක් යනවාද? යනවාද? බස් එක යනකොට ඕන ලයිසන් එක වලන්න. ඒත් ආණ්ඩුව කියන වාහනේට ලයිසන් නෝම නැහැ. ඉතින් ඒකනේ ප්‍රශ්නේ. දැන් ඔබතුමා කියන්නේ මේ 3 wheel license නම් plane එක ලවන්න අමාරුයි කියන එකද? 3 wheel license එක හොඳයි 3 wheel එකට. කාර් එකේ license කාර් එකට. අපි කාටවත් නෑ plane එලවන්නේ. ඒකේ ඇයිට තියෙන්නේ. ඒකයි මමත් කියන්නේ. දැන් කොහොම හරි අපි ඉන්නේ පළපුරුදු නැති තැනක. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පාර්ලිමේන්තුවත් පළපුරුදු නැති අයගෙන් පුරවන්න යනවද කියන්නේ. ඒ කියන්නේ 14 ඉඳන් පස්සේ පළපුරුදු නැති අය එනවා කියන එක ඔබ නිගමනය කරලා තියෙන්නේ මේ වෙද්දි? නෑ ඉතින් සමහරු කියන ඔක්කොම කෙනලා දාන්න කියලා පළපුරුදු නැති. ටියුෂන් පන්ති පවත්වන්න පුළුවන් ඒගොල්ලොට. ඕ ලෙවල් එකට ඒ ලෙවල් එකට පුළුවන්. මේවට බෑගින් ටියුෂන් පන්ති පවත්වන්න. කවුද ඔය ඇවිල්ලා ඉන්නේ? දැකලා තියෙනවද මේක හරියට හැඟුණා මුත්තවා ඔයා ගන්න තියෙන ඔවුන් දැන් විවිධ ශාස්ත්‍රවල පළපුරුදුයි කියලා ඔවුන් කියනවා ඔවුන් විශ්වවිද්‍යාලවල කතිකාචාර්යවරු මහාචාර්යවරු ඒ පළපුරුද්ද මදි කියනකද ඔබ කියන්නේ මේ පාර්ලිමේන්තුවට එන්න රට පාලනේ පළපුරුද්දක් තියෙන්න ඕනේ ඒකට මහාචාර්ය වෙන්න පුළ නොවෙන්න පුළුවන් Tamante වැඩේ කරන්න දක්ෂකමක් තියෙන්න ඕනේ දැන් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මහාචාර්යවරු ඒගොල්ලෝ මහාතාම මහාචාර්යවරු රටේ පාලනයේ ගෙනින් පරිවි තියෙන්නේ ඒක දන්නේ කෙනා ගන්න ඕනේ එච්චර. දැන් මේ වෙද්දි විපක්ෂ නායක ඉන්දි වැඩිම ආණ්ඩුවේක හැප්පෙන්නේ ඔබතුමා. ඒ කියන්නේ ඔබතුමා වැඩි කැමති විපක්ෂ නායකකමටද නිකන්? මම ආණ්ඩුවේ හැප්පෙන්නේ නැහැ. ඒගොල්ලෝ මං එක්ක හැප්පෙනවා. මම එකක් නෙමෙයි මට කිව්වා ඉස්සෙල්ලා මං කෝටි 40ක කජු කෑවලු. කෝටි 40ක කෑවලු. ඉතින් ළඟට මං මේ කුඩ 16ක් ගත්තලු. මෝසම්ව දෙකට ගත්තොත් දෙකයි ඕනේ අර්ථේ තියෙන්නේ. ඊට වඩා ඕන අවුවට එකක් ගත්තොත් තුන. ඉතින් මේ ඒ ටික අරගත්ත. ඊට පස්සේ මම ඉන්න මම ඇවිල්ලා මේ ව්‍යාපාරේ පටන් ගත්තදී කතා කළකෝ අපි එක්ක සිලින්ඩර් එක යාවට උදව් කරන්න කියලා. මට චෝදනාවක් කරා මම මේ බොරු කරේ රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරේ නෑ කියලා ඔහොම කියන්නේ. ඒ පාර මට එන්න තිබුණා. මං එනකොට මට ඊට පස්සේ පිළිතුරු දුන්නා. දැන් මට පිළිතුරු දෙවන්න බැරි කාලේ අගමැතිනිය කියන මාව ගිහින් මට විරුද්ධව නඩු දානවා කියලා. මං කියන්නේ මට නඩු දාන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට තියෙන මේ පඩිය ගෙවන්න මේ අපි උදේසෙනිරත්න වාර්තාවෙන්
මුදල් දාලා තියෙනවා. අපි දන්නේ පවුල්වල තියෙන සමහර ළමයින්ට ටියුෂන් පන්ති යන්න බෑ. මොකද දෙමව්පියන්ගේ ආදායම මදි වුනේ නිසා මේකෙන් පසුව. ඉතින් මේ මේවා ලබලා දෙන්න. දැන් ඉතින් මං ඕක කියනකොට මට පිළිතුරු දෙනවා. ඉතින් මට ආපහු අවිල්ල කියලා දැන් මේ සල්ලි නෑ කිව්වොත් මං සල්ලි තියෙන එකත් මං පෙන්නන්න. මෙහෙම තීරණයක් ගත්තේ නෑ කිව්වා. ඒත් ඕකෙම පෙන්වන්නේ මේ කාරණේ දන්නේ නැත්තම් කොහොමද කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නෙ? සමහරු කියව නිලධාරීන්ගේ අනුමැතිය ඕනේ කියලා ඒක අලුත් ව්‍යවස්ථාවක් හදන්නේ. මොනවා කරන්නේ? දැන් ඔබතුමා අර ව්‍යවස්ථාව උගන්නන පන්තියට අගමැතිතුමිය එන්න බෑ කියනවනේ. ව්‍යවස්ථාව උගන්නන පන්තිය ඔව් ඒකට අගමැතිතුමිය බෑ කියනවා. ඔබතුමා ඉගෙන ගන්න බෑ කියනවා. ඔව් ඉතින් එතුමිය කොහොමත් එහෙනම් ඉතින් නොදැනුවත්කම මේම ඉඳී මොනවා කරන්නද? වෙන කාරණයක් නැහැනේ. ඉගෙන ගන්න කැමතියා එනවා. දැන් ඔබතුමා 14 වෙනිදා වෙනකන් රැලිය වලට සහභාගී වෙයි. ඊට දවස් දෙකකට පෙරදී අවසන් වෙයි. එතනින් පස්සේ ඔබතුමා මොනවද කරන්නේ? එතනින් පස්සේ මම බැලුවේ නිවාඩුවක් ගන්න රට යන්න එහෙම. ඒ කියන්නේ තනතුරකටද? පොතක් ලියන්නේ නැහැ නිකන් නිවාඩුවක් ගන්න තනතුරකට. ඩිරවමක් ගහලා මට එන්න කියලා තියෙනවා. කතාවක් දෙකක් කරන්න. ඉතින් ඔය කරලා එමු. පු එතුමාමයි රට ගිහිල්ලා එන්න අදහසක් තියෙන ඉතින් ජුනි සමා වෙන්න මේ නොවැම්බර් 14 වෙනිදාන් පස්සේ ප්‍රියන්ත දැන් කොහොම වුණත් මේ කජුකා අපු කතන්දර ටිකයි නේද මේ ඔක්කොම ප්‍රශ්න ටික අහලා ඒව ඔක්කොටම උත්තර දෙනවා ඉතින් බොහොම සරලව උත්තර දෙන විදිහක් තමයි අපි දැක්කේ සුරජ් කොහොම වුණත් දැන් අපි හිටපු ජනාධිපතිවරයා කොයි වෙලාවෙ බොහොම සරලව හිටපු කෙනෙක් සහ ඕනම ප්‍රශ්නයක් බැරෑරුම්ම බාරගත්ත කෙනෙක් නෙවෙයි ඉතින් ඔහු මේ පිළිබඳව වර්තමාන රජ්‍ය පිළිබඳව කතා කරන්නේ වගේ යම් කිසි සත්‍යතාවයක් නැත්තේ නෑ. දැන් එතුමා කියන්නේ පළපුරුදු කණ්ඩායමක් දේශපාලනයට ගේන්න ඕනේ කියලානේ. අඩුම තරමේ ප්‍රාදේශ සභාවක පළාත් සභාවක ඒ යම් කිසි ධූරයක් දරලා තියෙන්න ඕනි පාර්ලිමේන්තුව සඳහා යොමු වෙන. මේක ඇත්තටම කොයි පක්ෂේ කරත් වැරදි. අපේ පක්ෂවල ඒ කියන්නේ ඔය කියන දේශපාලන බලවේගවල මොන දේශපාලන බලවේගයක වුණත් සුරජ් මේ කරනවා නම් එහෙම පළපුරුදු නොවන කණ්ඩායම් ඉදිරිපත් කරනවා නම් ඒක ගැටලුවක් තියෙනවා. මොකද පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ උත්තරීතරම ආයතනය. මේ රට වෙනුවෙන් නීති සම්පාදනය කරන තැන. එතකොට එතෙන්ට යනකොට අපි බලන්න ඕනි ඒ යන පුද්ගලයාගේ සුදුසුකම. ඔහුගේ අධ්‍යාපන සුදුසුකමට වඩා දේශපාලනික පරිචය පිළිබඳව යම් කිසි කියවීමක් තිබිය යුතුයි. මොකද දැන් වෛද්‍යවරු ගිහිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ තියෙන එකයි. එතකොට වෛද්‍යවරයෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශය දෙනවා නම් වෛද්‍යවරු 10ක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා වැඩක් නැහැ. ඊළඟට අනිත් හැම ශේෂ්ත්‍රයක් පිළිබඳව අවබෝධය තියෙන අය දැන් අපි හිතමුකෝ ඇමතිකමක් දෙන්න බලාගෙන ඉන්නවා කියලා. ඒත් ඇමතිකම දීම සඳහා සුදුසුකම් මොනවද කියන එක පිළිබඳව යම් කිසි සොයා බැලීමක් තිබිය යුතුයි. නමුත් දැන් මේ කියන්නේ උගත් බුද්ධිමත් සියල්ල පාර්ලිමේන්තු ගේන්න ඕනි කියලා. සුරජ් ඔයත් මාත් දන්න කාරණාවක් තමයි උගත්තු බුද්ධිමත්තු මේ රටේ පාර්ලිමේන්තුව තුළ ඉඳලා තියෙනවා. අතලොස්සයි සාමාන්‍යයෙන් එහෙම අධ්‍යාපන සුදුසුකමක් නැතුව ඇවිල්ලා තියෙන. හැබැයි ඒගොල්ලෝ ජනතාව අතර සුදුසු. එහෙම ආපු අය. දේශපාලනය තුළ සුදුසු. හිටපු ජනාධිපතිලත් ඒ කාරණාව කියලා මහාචාර්යවරු හිටියා. ඔවුන් තවමත් මහාචාර්යවරු. හැබැයි රට පාලනය කළා නැහැ. ඉතින් ඒ වගේ උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි සිටිනවා. සහ මේ දැන් හොරු 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 කියලා මේ 225ටම මේ අවලාදය ගොඩනගලා ඉවරුණාට පසුව ජනතාව තුලත් යම් කිසි සැකයක් තියෙනවා. දැන් මේ කාටද ඡන්දය දෙන්නේ කියන කාරණාව. හැබැයි ඉතින් අපි මීට පෙර කතා කරා වගේ ප්‍රියන්ත මේ 225ම හොරු නෙමෙයි. සහ ඔබ දන්නවනේ UB වන්නිනායකලා වගේ Tamanට තෑග්ගට හම්බෙච්ච වාහනේ රජයට බාර දුන්නු දේශපාලඥයාගේ ඉඳලා වර්තමාන දේශපාලඥයා දක්වා මේ රට වෙනුවෙන් කැපකිරීම කරපු දේශපාලඥ අපේ රටේ ඉන්නවා. මේ හැම කෙනාටම මේ ලේබලේ අලවල මේ දේශපාලඥයා කියන දැන් ගෙවල්වල වුණා. දේශපාලනය කරන ගෙවල්වල වුණා. දේශපාලනය කරන්න යන අයට ලොකු පීඩනයක් එල්ල කරන තැනට මේක ගෙනාවන්නේ සුරා. ඒ නිසා මේ දේශපාලනය කියන එක කිසිම දෙයකින් ඉවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අධ්‍යාපනෙමුත් බෑ, ආගමෙනුත් බෑ, කිසිම තැනකින් දේශපාලනය අයින් කරන්න බෑ. දේශපාලනය කියන්නේ ඕනෑම රටක පැවැත්ම සඳහා වැදගත්ම තීන්දුව తీරන ගන්න තැන. ඒ නිසා ඒක කොතනකදීවත් වෙන් කරන්න බෑ. නමුත් මේ පරිවර්තනය අපි යම්කිසි සාධනීය තැනකට අරගෙන එන්න ඕනි. ඒ නිසා තමයි මේ වෙලාව වෙනකොට ජනතාව විදියට වගේම අපි වගකීතු මාධ්‍ය ආයතනයක් විදියට අපි හැම වෙලාවෙදීම දේශපාලන පක්ෂයේ මොකක් වුණත්
palapurudu honda daksa kandayamak parlimentute yawanda kiyala api janathawagen illanne den vartamana janadhipathiwarya deshapalane pilibanda honda parichayak thiyena kenek ko avurudu gananawak parlimentuwa niyojane karapu kenek ethe anne e wage palapurudu kandayam saha me deshapalane thula deshapala vinyane thiyena kandayamak thamai api Parlimentu Sabadani ikemi sudda pavitra karanna ona janathawa nithyanta den oya athare me tawat karanawak thiyena den deergha kalayak purawata me wanchakari deshapalanayak thamai ape rathe kriyaathmakune den e wanchakari deshapalane athuga daannata janathawata awasthawak thiyenawa kiyala onna iye nalinda jayathissa hitapu mantri thuma me payagala pradeshiye thuma niyojana karana kalutara district e thing me payagala pradeshiye pawathi janahamukedi menna mehema adahas pala karala thibuna Dan Ronald Wickram singa jiwala menna mang wel pala ming darua menna usagena awa kiyala. E dila kiyana satya dinne me. Dembogo mike kekak kambeche sareketa. E kek adona kiyaming innawa. Ronald dan kiyana hadanne eya nikan okkoma karala thamai kiyala kiyala. Karaganna berune mokadda? Pol kanda kiyade tiyena ekai bittara dana ekai vitarai wage. Mithosa boru godak tiyagena innawa. Janadhipathiyata kiyapu okkoma boru una. E nisa me mahachandra mukuta kiyanna baha. E athare mokak hari podi podi kiyala kiyena boru. Deka kiyuwala api salli achchu gahanawa. Kriyanta deng oya tari ye manusia nana ekar hitapu emati wariat kieno demi jahati ke jana bala bege pakshi udawiya di pakshi ino wita tamai andu wata karna kieno dewal sampan den chotana ele kali mata pori wela den na suraj deng sama ning andu wata ina kota chotana karna kota iwa ete iwa hari හැබැයි මේ විපක්ෂයට ගියේ. හැබැයි ආණ්ඩුවට ආවට පස්සේ ඒවා බොරු චෝදනා. ඒක තමයි ඇත්ත කතාව. මොකද දැන් සාමාන්‍යයෙන් ගත්තම ආණ්ඩුවක් කරගෙන යනකොට දැනෙනවා දන්නවා ආණ්ඩුවක් කරන්නේ කොහොමද කියලා. විපක්ෂේ කොච්චර හිටියත් දන්නේ නැහැ ආණ්ඩුවක් කරගෙන යන්න තියෙන අමාරු. ඉතින් දැන් නලින්ද ජයතිස්ස මැතිතුමාලා දැන් ඉන්නේ ආණ්ඩුවේ. එතකොට ඒ දවස්වල එතුමාලා විපක්ෂේ ඉන්නකොට ආණ්ඩුවට කොච්චරනම් චෝදනා එල්ල කරාද? Deng itu ngeiwa para walal level, lah, ame wa deng inawa. Itu uwage satya satya tabe budhiyan vimasima ma jana tabe siddhakala yutu iko homunat deng me vidiyata suraj deng api dakinawa. Narendra Jayasekara Dayasinghe Mettumwala ඇත්තටම හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් සහ දේශපාලනය තුළ හොඳ පරිචයක් තියෙන පුද්ගලෙක්. ඉතින් දැන් ඕන් ඉන්නේ ආණ්ඩුවේ රට වෙනුවෙන් ඕන්ට දෙවන්ත කාර්යභාරයක් තියෙනවා. අපි දන්නවා එතුමා පහුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම පක්ෂ වෙනුවෙන් දෙවන්ත කැපකිරීමක් කරා. ඒ නිසා දැන් ජනතාව වෙනුවෙන් ඕන්ට වැඩ කරන්න අවස්ථාව තියෙන්නේ. අර බල්ලෝ බිරුවට කඳුපාත් වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවානේ. ඒ වගේ ඒවා ආදර්ශයට අරගෙන දැන් ඉතින් මොන දේ විපක්ෂයේ කිව්වත් තියෙන්නේ ජනතාවට හොඳ ආණ්ඩුකරණයක් ලබා දෙන එක. අනිවාර්යයෙන්ම දැන් ජනතාවට වුන් ලබා දුන්න පොරොන්දුත් තියෙනවා. දැන් ඒ පොරොන්දු ඉටු වෙයි කියලා ජනතාව විශ්වාස කරගෙන ජනතාව බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 14 වෙනිදාට පස්සේ ශක්තිමත්ව ආණ්ඩුවට සහය දීලා ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් ඉටු වෙයි කියලා බලාගෙන ඉන්නවා. දැන් ඔය අතරේ ප්‍රියන්ත ඔයා කියපු කාරණාවත් එක්ක මේ මනෝෂ නානායකකාර මහතා කියන කාරණාවත් හරි සමානයි. අපි අහලා බලමු මේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමෝගදී මනෝෂ නායකකාර හිටපු අමාත්‍යවරයා සඳහන් කළ කරුණුයි මේ. මේ සමාජයේ පොල් මිල වැඩිවීම ඒවා බඩු මිල ඉහළ යාම පිළිබඳව අපි නම් දන්නවා. අයිල්ලුම සැපයීම මත සිදුවීම. හැබැයි ඒ පිළිබඳව ඉතිහාසයේ පොල් ගෙඩියක් වැඩි වුණාම කතා කරපු විදිය කොයි විදියටද? ඒකයි දැන් මේ සමාජයේ පෙරලා ප්‍රශ්න කරන්නේ. මෙහෙම නැතුව මේ මිනිස්සු නොදන්න කමර නෙවෙයි. සමා මිනිස්සු දන්නවා. මේ අය අහපු විදියටමයි මේ අහන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ ඕගොල්ලෝ කරනකොට ඕගොල්ලෝ අනිත් වෙලාවට පොල් මිල වැඩි වුණාම කෑ ගහපු විදිය. එලෝලු ටික වැඩි වෙනකොට කෑ ගහපු විදිය. මේ විදියටම අනිත් පැත්තටම දැන් රිටර්න් එක හම්බෙන්න එක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. Oh, return එක
හම්බ වීම තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් රිටර්න් එක ජනතාවට නම් දෙන්න එපා නේද? ඔය 225ම ඕනේ නැහැ කියලා අන්තිමට නේද? මේ ඔක්කොම ටික අන්තිමට ජනතාව පිට පැටවුනොත් එහෙම ප්‍රියන්ත 225ම එපා කියලා දැන් 225 පත් කරගන්න යන්නේ. ඒ නිසා මේ වගකීම් Taman දරපු දේවල් පිළිබඳ කියපු දේවල් පිළිබඳ නේද දැන් දේශපාලන වේදිකාවේ මේ පම්පෝර ටික ගහයි මේ හැම එක්කෙනාම හැබැයි ය පාරවලල්ලල් වෙනවා වෙනම වෙලාවකට ඒ නිසා ඒකේ පීඩා විඳින ජනතාව නැතිව ඒ නිසා ජනතාව පීඩා විඳින්නේ නැති තත්යකට රට ගෙනියන්නට රට කරවන ආණ්ඩුවට සහ වත්මන් ජනාධිපතිවරට වගකීමක් වගවීමක් තියෙනවා අපි ඒ කාරණාවත් එක්ක කෙටි විරාමකට යන්නයි සූදානම් වන්නේ ජනක වැලිවත්ත මහත්මයා ඇවිල්ලා ඉන්නව මෙදිරියට මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ තරග කරන්න ඉතින් අපි එතුමා සමග ජනතා සභාව සාකච්ඡාව දිගහරින සූදානම් මේ විරාමෙන් පසුව